గము శ్రీలంక మగన్ పటంగము. మమ ఇరటుగాం సమాజవాది పక్షే ప్రధాన లేఖాం కుమార్ గుణరత్నం. අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් කැඳෙව්වේ විශේෂයෙන් මැතිවරණය පදනම් කරගෙන විවිධ අපේක්ෂකයන් හරහා කියවෙන සමහර ප්‍රකාශ සම්බන්ධයෙන් යම් අදහසක් ඉදිරිපත් කරන්න. මූලික වශයෙන්ම දැන් මේ මැතිවරණයට තව සති දෙක වගේ කාලයක් තියෙන්නේ. සෑම ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාම් පාහේ බිලියන ගණනින් මුදල් වියදම් කරමින් රූපවාහිනී දැන්වීම් පළ කරමින් ශාල මුදල් වියදම් කරමින් සෙනගේ ක්‍රැස් කරමින් තමුන්ගේ මස්පිඩු ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙනවා. දැන් ඒක බොහොම උච්චස්ථානෙට ලං වෙලා තියෙනවා. මේ වෙලාව අපිට පේන එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ සමගි ජන බලවේගයේ වේදිකාවේ දිගින් දිගටම මේ කියවෙන කරුණු කීපයක් සම්බන්ධයෙන් යම් අවධානයක් යොමු කිරීම මූලික අරමුණක් අපේ අද මාධ්‍ය සාකච්ඡාවේ. මූලික වශයෙන්ම දැන් සමගි ජන බලවේගය තමුන්ගේ ප්‍රතිවාදියා හැටියට ජාතික ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ නම් කරමින් එතකොට දැන් ඔවුන් අතර තීරණාත්මක තරඟයක් පැවැත්වෙන බව අවධාරණය කරමින් මේ ජනතා විමුක්ති පෙරමුණේ අතීතය සම්බන්ධ බරපතල භීතිකාවක් සමාජය තුළ නිර්මාණය කරලා තියෙනවා. ඒතර දැන් මෙතන තියෙන ප්‍රශ්නේ දැන් එකක් පෙරටුගාමි සමාජවාදී පක්ෂය විශේෂයෙන් 88-89 වකවානු විශේෂයෙන් 88-89 වකවානුවේ දේශපාලන තත්ත්වය අපිත් සම්බන්ධ වෙච්ච පුද්ගලිකව මමත් සම්බන්ධ වෙච්ච දේශපාලන ඉතිහාසයක්. එතකොට මේ වකවානුවේ මේ වකවානු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන මේ අදහස් එක පැත්තකින් දේශපාලන වශයෙන් නිවැරදි නෑ. අනිත් පැත්තෙන් මේ මතු කරන ඒ භීතිකාව සම්බන්ධ අදහසුත් දේශපාලන වශයෙන් නිවැරදි නෑ. මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් නොදී ඉඳීමට වග බලා ගැනීම. NPP එකට සම්බන්ධ සමහර කොටස් මේ සම්බන්ධයෙන් මුනිවත රැකීම සම්බන්ධයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් ජාතික ජන බලවේගයේ ප්‍රධාන කණ්ඩායම වෙන ඒකේ ප්‍රධානම දේශපාලන පක්ෂය වෙන ජනතා විමුක්ති පෙරමුණ මේ 88-89 සම්බන්ධයෙන් මතු කරන මේ සමගි ජන බලවේග වේදිකාව විශේෂයෙන් සියලුම කතිකයන් විශේෂයෙන්ම පාට්ලි චම්පික රණවක ඩල සලහප් පෙරම වැනි ඉතිහාසයේ මේ එක්සත් ජාතික පක්ෂ දේශපාලනයට විශේෂයෙන් 1977 පස්සේ මතුවෙච්ච දේශපාලනයට එවහිව තමුන්ගේ මතයන් ඉදිරිපත් කරපු සමහර දේශපාලඥයන් පවා මේ වෙනකොට දැඩි භීතිකාවක් මතු කරලා තියෙනවා. මේ 88-89 සම්බන්ධ මතකයන් අවදි කරමින් අපිට මෙතනදී කියන්න තියෙන්නේ මම නැවතත් අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් මේ ජනතා විමුක්ති පෙරමුණ මුනිවත රැකීම ඔවුන්ගේ දේශපාලන මේ මැතිවරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ තියෙන දේශපාලන පරිවර්තනය විශේෂයෙන් නැවත මේ පරණ ක්‍රමයටම ආවඩමින් යන මේ ඔවුන්ගේ දේශපාලන පරිවර්තනයේ යම්කිසි සංකේතයක් ලෙස තමයි අපි දකින්නේ. ඒකෙම යම්කිසි ලක්ෂණයක් ඒකෙම යම්කිසි පරාවර්තනයක් ලෙස තමයි අපි මේක දකින්නේ. විශේෂයෙන් අපි දන්නවා දැන් 1977 ජේ.ආර්. ජයවර්ධන ඊට පස්සේ ආර්. ප්‍රේමදාස යටතේ එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක පාලනය අපි නම් කරේ 17 වසරක ශාපය කියලා. එතකොට ඒ කාලයේ රට තුල සිද්ධ වෙච්ච ආර්ථික වෙනස්කම් කොල්ලකාරී විවෘතාර්ථිකය හඳුන්වා දුන්නයින් පස්සේ රටේ ඇති වෙච්ච දේශපාලන වෙනස්කම් ආර්ථික වෙනස්කම් සහ සංස්කෘතිකම වෙනස්කම් රට ජාතිවාදී යුද්ධයකට ඇද දැමීම ඒ වගේම රට තුල ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම අහෝසි කිරීම කියන කාරණා සම්බන්ධයෙන් අපිට සැලකිය යුතු මතකයක් තියෙනවා. එතකොට විශේෂයෙන් 1978 කිසිදු ජනවරමක් නැතුව ව්‍යස්ථා කුමන්ත්‍රණයකින් විධායක ජනාධූරයක් අද වෙනකුරුත් රටට බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතාවක් බවට පත්වෙච්ච විධායක ජනාධූරය ඉදිරිපත් කරලා ඊට පස්සේ 1982 පවත්වන්නට තිබුණු මහමැතිවරණය නොපවත්වා ජනමත විචාරය නමැති ප්‍රෝඩාවක් කරලා ඡන්ද කොල්ලයක් කරලා එහෙම තමයි එක්සත් ජාතික පක්ෂය තමුන්ගේ 17 වසරක පාලනය අරගෙන ගියේ. ඓතිවාසිකම් ඉල්ලපු කම්කරුවන් ඝාතනය කරලා කම්කරුවන් ලක්ෂයක් රැකියාවලින් දොට්ට දාලා ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධනය කරලා ශිෂ්‍යයන්
ඝාතනය කරලා එහෙම තමයි බුද්ධිමතුන්ට පහර දීලා මාධවේදීන් ඝාතනය කළා. එහෙම තමයි ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘති ආරම්භ කරේ. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ඉතාම තීරණාත්මක හැරවුම් ලක්ෂයක් ආපු වකවානුව මිග්දම්ස 77න් පස්සේ සිද්ධ වුණා. ඒතර ඒකට නායකත්වය දුන්නේ ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුළ මුදලි ගාම්සා නායක, මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස. එතකොට දැන් ඒ ඔවුන් නැවත වතාවක් නැවතත් ඔවුන් පුනපුනා කියද්දි මේ ඒ වකවානුව ඉතාම සුන්දර වකවානුවක්, ජේ.ආර්.ගේ වකවානුව ඉතාම සුන්දර වකවානුවක්, ආර්. ප්‍රේමදාසගේ වකවානුව ඉතාම සුන්දර වකවානුවක්, සජිත් ප්‍රේමදාසත් තමුන්ගේ පියාගේ අඩිපාරේ යනවායි කියමින් ඒ වකවානුව මතක් කරද්දි මේ ඩලස් සලහප් පෙරමුල පාටලි චම්පික රණව කළත් මේකට බොහොම අත්වලසන් දෙමින් මේ වකවානුව උත්කර්ෂයට නංවන ස්වරූපයක් අපිට පේනවා. ඉතින් අපි දන්නවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලවීම, විශේෂයෙන් ජාතිවාදී යුද්ධයකට අශ්‍ය පසුබිම සැකසීම, විශේෂයෙන් 80 සංවර්ධන සභා ඡන්ද කොල්ලය, උතුරේ ගිහින් ඡන්ද කොල්ලය, ඊගාවට සිදු කරපු උතුරේ සංස්කෘතික වටිනාකමක් සහිත පුස්තකාල ගිනි දැබීම, ඉතින් මේ සියලුම දේවල් හරහා මේ ජාතිවාදී යුද්ධයකට මග පෑදුවේ කොහොමද? 1977 ජාතිවාදී කලකෝහල ඇති කරේ කවුද? 83 මේකට ජයා ජවදන්, ප්‍රේමදාසලා, සිරිල් මැතිවුලා නායකත්වය දුන්නේ කොහොමද කියලා අපි දානවා. ඒතර මෙවැනි ඉතිහාසයක ක්‍රියාවලියක් ඇතුලේ තමයි ප්‍රජාතාන්ත්‍රීය ලෙස දේශපාලනය කරමින් තිබුණු ජනතා වික්තුරුණ තහනම් කරලා, නීති විරෝධී ලෙස තහනම් කරලා, ශිෂ්‍ය සංගම් තහනම් කරලා, අනෙකුත් දේශපාලන ව්‍යාපාර තහනම් කරලා ඔවුන්ගේ මර්ධනීය ක්‍රියාමාර්ගය ඉස්සරහට අරන් ගියේ. එතකොට මේ කොල්ලකාරී විවෘත ආර්ථිකය ගෙනියන්නත්, මේ ධනකුවේරයන්ට ලාභ කඳු ගොඩ ගහගන්න අවශ්‍ය පසුබිම හදන්නත්, නිසා නිදහස් අධ්‍යාපනය වලලන්න, නිදහස් සෞඛ්‍ය වලලන්න, ගමනාගමනය මහජන ප්‍රවාහන සේවයේ සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කළ අද තියෙන මේ කඩාකප්පල්කාරී තැනට ගෙනියන්න අවශ්‍ය මූලික සැලසුම් සකස් කරේ කාලේ. නිසා ඊට එරෙහිව ජනතාවගේ පැත්තෙන් බරපතල විරෝධයක්, ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලලා, ජනතාවගේ අයිතිවාසිකම් ඉල්ලලා දැවැන්ත විරෝධයක් උද්ඝෝෂණ පැන නැගුණා. ඒක කම්කරුපන්ති ව්‍යාපාරයේ, ශිෂ්‍ය ව්‍යාපාරයේ, අනිකුත් සෑම සියලු ප්‍රජාතාන්ත්‍රීය ජනකොටස් බුද්ධිමතුන් සියලු දෙනා මේ අරගලේ හිටියා. ඒතර මේ කාලේ තමයි මේ මර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස තමයි ඒකට එරෙහිව නැගී සිටීමක් හැටියට තමයි අපි දන්නේ 1988-89 වකවානුව නිර්මාණය වෙන්නේ. ඒ 88-89 වකවානුව සම්බන්ධයෙන් අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය හැටියට අපි ස්වයං විවේචනය කළා තියෙනවා. විශේෂයෙන්ම එදා අපිත් නියෝජනය කරපු ජනතා එක්තුරුනේ අපේ පැත්තෙන් වෙච්ච අඩුපාඩු ගැන අපි කතා කරලා තියෙනවා, දුර්ලභකම් ගැන කතා කරලා තියෙනවා. නමුත් අපි දන්නවා මේකේ ප්‍රධාන වකිම බාරගත යුත්තේ එවකට පාලන බලය හොබවපු මේ ජේ.ආර්. ජයවර්ධනලගේ, ප්‍රේමදාසලගේ, රනිල් වික්‍රමසිංහලගේ පාලනය. එතකොට අපි දන්නවා දැන් 1987 ඉන්දියාව ඉස්සරහා දන ගහලා ජාතික ප්‍රශ්නෙට විසඳුමක් කියලා කිසිසේත්ම ප්‍රායෝගික නොවන පළාත් සභා ක්‍රමයක් ගෙනල්ලා කොහොමද මේ රට ඉතාමත් බරපතල අර්බුදයකට අද වෙනකල් මේ ඇදගෙන යන්නේ කියලා අපි දන්නවා. එතකොට දැන් මේ සියලුම ඉතිහාසයේ මෙසේ තිබියදී දැන් මේක ගැන සම්පූර්ණයෙන් මේකේ වගකීම ජනතා එක්තරුන්ට විතරක් පටවලා මේ මැතිවරණ අවශ්‍යතාවය සඳහා බීතියක් මවද්දී, ජනතා වික්තු පෙරමුණ ගැන බීතියක් මවද්දී, ජනතා වික්තුරුණේ නායකයන් අනුරුද්ධ සානායකලා, ටිල්ලින් සිල්වන මේ ගැන වචනයක්වත් නොකියා මුනිමත රකින්න උත්සාහ කරන එක අපිට තේරුම් ගන්න ටිකක් අමාරුයි. අපිට දැන් ඒක වටහා ගන්න පුළුවන් මොකද්ද මේගොල්ලන්ගේ අවශ්‍යතාවය කියලා. මොකද මේගොල්ලන්ගේ මේ අවශ්‍යතාවය හරිම සම්බන්ධයි මේගොල්ලන්ගේ සම්පූර්ණ දේශපාලන වැඩපිළිවෙළත් එක්ක. මොකද මේක අතීතයේ එක්තරා ආකාරයක වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් තිබිලා අද වෙනකොට මේක සම්පූර්ණයෙන් හැරලා තියෙනවා. මේ පරණ ප්‍රභු පැලැන්තිය ගෙනියපු මේ අවුරුදු 76ක පාලන ක්‍රමය ගෙනියපු දේශපාලන වැඩපිළිවෙලටම දැන් ක්‍රමානුකූලව තල්ලු වෙමින් යමින් ඉන්නේ. ඒක ඉතා පැහැදිලිව තියෙනවා. ඒතර ඒකට යමින් ඉඳද්දී ඔවුන්ට මේ 88-89 සිද්ධ වෙච්ච ඒ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිදු වෙච්ච අරගල, ඒ මහජන අයිතිය වෙනුවෙන් සිද්ධ වෙච්ච අරගල, ඒ වගේම නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් සිදු කරපු අරගල ගැන මම හිතන්නේ ඔවුන්ට කතා කරන්න බැරි වෙලා තියෙන ඒ නිසා. ඒක අපිට පේනවා. මොකද නැත්තම් මොවුන් සෑම මැදිනේකම ඉස්සලායම පෙරටු කරගෙන යන්නේ රෝණ විජේර සහෝදරයාගේ රූපය. ඒක තමයි සාමාන්‍යයෙන් ජනතා එක්තු ප්‍රවණේ මැදිනවල ලක්ෂණය. ඒ වගේම අප්‍රේල් සමරු කරනවා, ඉල් මහා සමරු කරනවා. එය අතීත දීපුදු වීරවරුන්ගේ, වීරවරියන්ගේ නාමලේඛන කියවනවා, ඔවුන්ගේ අල්තාරයේ ඉදිරිපිට සපත කරනවා. මේ ඔක්කොම කරනවා. හැබැයි ඔක්කොම කරද්දී දැන් මෙතරම් බරපතල විවේචනයක් එද්දී
ඒ ගැන මුනිවත රැකීම අපිට පේනවා ඉතාමත් දේශපාලන වශයෙන් ඉතාමත් දුර්වල පාවාදීමක් හැටියට තමයි අපිට පේන්නේ. මොකද අපි දන්නවා එදා ශිෂ්‍ය ව්‍යාපාරය එදා කම්කරුපන්ති ව්‍යාපාරයේ නායකින් ත්‍රීමා විතාරණලා වෙනුර දිසිංහලා එතකොට ඒ වගේම මේ වගේ නම් කියන්න පුළුවන් ඕන තරම් නිසා මෙවැනි පිරිස් එදා ජීවිත පරිත්‍යාග කරේ මේ රටේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න මේ රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරන්න ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. ඒතර ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි ප්‍රේමදාසගේ නායකත්වය යටතේ නිල නොලත් හමුදා පැරාමිලිටරි කණ්ඩායම් පාවිච්චි කරමින් විවිධ නම් වලින් විවිධ නම් වලින් නාමකරණය කරපු විවිධ නිල නොලත් හමුදා කණ්ඩායම් සම්බන්ධ කරගනිමින් 66,000ක් ඝාතනය කරේ මේ රටේ. ඒ නිසා අපි දන්නවා ඒ තිරස්චීන යුගය අපිට මතකයි. ඒතර දැන් අපිට සැකයක් තියෙනවා. දැන් අපිට පේනවා පහුගිය කාලේ අපි දැක්ක අර ජනතා එක්තරණේ ඊතර අපි සංවිධානයේ හඳුන්නෙත් ගිහිල්ලා මේ බංග්ලාදේශයේ නෙමෙයි සමාවෙන්න මේ මාලදිවේනේ එවකට තානාපතිව හිටපු තෝරදෙනියත් එක්ක බොහොම සුහදහමු පවත්වන තත්වයක් අපි දැක්කා. මොකද තෝරදෙනිය කියන්නේ මට මතකයි ජනතා එක්තරණ 1994 අපි නැවත ගොඩනැගීමෙන් පස්සේ මට මතක විදිහට ආරම්භක නියමුවා පුවත්පත්වල පක්ෂයේ මැදෙම පුවත්පත වෙච්ච නියමුවා පුවත්පත්වල මේ තෝරදෙනිය තමයි මේ රෝහණ සහෝදරයාට වෙඩි තිබ්බේ කියන ප්‍රවෘත්තිය පළ කරා. ප්‍රධාන ප්‍රවෘත්තිය හැටියට මංගාවේකේ පිටපතක් තියෙනවා. ප්‍රධාන ප්‍රවෘත්ති හැටියට ඒ තෝරදෙනියලත් එක්ක පෛරුපාසානම් පවත්වන තැනට ජනතා එක්තරණේ දේශපාලන හෘද සාක්ෂිය දැන් මේ කාලයකට කලින්ම විකුණලා තිබ්බේ. දැන් අද වෙනකොට අපිට පේනවා මේ පිළිතුරු නොදීම ඇතුලේ විශේෂයෙන් මේ දම්සිය 77න් පස්සේ මේ ගෙවිච්ච වකවානු සම්බන්ධයෙන් පිළිතුරු නොදීම 88-99 වකවානු සම්බන්ධයෙන් පිළිතුරු නොදීම ඇතුලේ තියෙන්නේ ඔවුන්ගේ මේ දේශපාලන පිල්මාරු